අන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවල විවිධාකාරයට විවිධ මාර්ග අනුගමනය කරමින් නිර්වාණ මාර්ගයේ සාක්ෂාත් කර ගැනීම සඳහා දේශනා කළා දිනවා. මම ඔබ වහන්සේගෙන් අහන්නේ අපිට නිර්වාණ මාර්ගයේ සාක්ෂාත් කර ගැනීම කෙටිම මාර්ගයේ කෙටිම මාර්ගය තමයි කොයිම විදියකින් හෝ උපාදානයෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් ආකාරයට සමුදය නිරෝධ කිරීම. උපාදානය දැන් පින උපාදානය කරගත්තත් වැඩි වස්තුකාම ක්ලේශකාම උපාදානය කරගත්තත් වැඩි ධානය උපාදානය කරගත්තත් වැඩි. ඔය ටික තමයි උපාදාන. ඔය තමයි පංචස්කන්ධ උපාදාන. එතකොට සමුදය නිරෝධ කිරීම තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් සමුදය නිරෝධ කිරීම. සමුදය නිරෝධ කිරීම තේරුම් ගැනීම තමයි අත්‍යවශ්‍යම දේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙනවා කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ සමුදය නිරෝධ. සමුදය නිරෝධ කරන පුද්ගලයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් මිදෙනවා. ඒක පහියන්ත. දැන් අද බුද්ධාගමේ ඔක කණ පිට හම් ගහලා කියන්නේ අනිත් පැත්ත කියන්නේ අද බුද්ධාගමේ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් යම් කිසි කෙනෙක් මිදී නිදහස් වුණොත් ඒ පුද්ගලයා සෝතාපන්න. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ යම් කිසි කෙනෙක් යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං අන්නේ පුද්ගලයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පහියන්ති. ඉතින් ඔයගේ දේවල් අද අර සිංහලට පරිවර්තනය කරනකොට බොහෝ දේවල් කණ පිට ගහලා තියෙනවා. ඒක නිසා හැබැයි අද ධර්මය තියෙනවා ධර්මය මතුවෙලා මාර්ගය තියෙනවා පිළිවෙත තියෙනවා අනුගමනීය ප්‍රතිපදාව තියෙනවා හරියටම තේරුම් අරගෙන සමුදය නිරෝධ කරන්නට තමයි අවශ්‍ය. සමුදය උපදින්න තමන්ගේ හිතේ වෙන කොහෙවත් උපදින සමුදය අපිට අයින් කරන්න බෑ. තමන්ගේ හිතේ උපදින සමුදය උපදින ආකාරය තේරුම් ගන්න ඕන. මේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන සියලු දේ නිසා සමුදය උපදින්න. ඇහැට එක උදාහරණයක් ඇටියට ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට දොරල් හයටම සමුදය උපදිනවා. හැබැයි නිකන් නෙමේ ඇහැට අරමුණු වුණු දේ සංචේතනා පවත්වලා සම්පස්ස වෙලා සංකාර කරලා සමුදය බිහි වුණොත් අනුසය උපදිනොත් අන්න නිවන වැහෙනවා. එතකොට මේක තේරුම් ගත්තොත් යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් ගත්තනම් අන්නේ තෙන්දි සමුදේ නිරෝධ කරන්න පුළුවන්. එතකොට මේ සමුදේ කියන්නේ වචන දෙකක්. සම් කියන්නේ සම්බන්ධතාවයක්, උදේ කියන්නේ උත්පාදනය. අලුතෙන් මෙතෙක් නොතිබූ සම්බන්ධතාවයක් වර්තමාන මොහොතේ උපදිනා හිතේ. අනුරාගයක් හැටියට ප්‍රිය දෙයකට, ද්වේෂයක් හැටියට අප්‍රිය දෙයක් හැටියට දේශනුත් අලුතෙන් සමුදය උපදිනවා. ඒක නිසා හිතේ යමක් පිළිබඳව දෙයක් තැනක් අවස්ථාවක් පිළිබඳව වර්තමාන මොහොතේ අලුතෙන් ගතියක් අනුරාගයක් කැමැත්තක් චන්ද්‍රාගයක් අවශ්‍යතාවයක් ඉපදුනා නම් අන්න ඒක සමුදය. ඒකයි නිවනට බල. එතකොට ඒක අපි ඒක පරිහරණය කළාට භාවිතා කළාට වරදක් නැහැ. තියෙන දේ ලද්දෙන් සතුරු වෙලා අපිටම අර සංසන්දනය කළ අලුත් වෙනක් හොයන්න යන එකෙන් උපාදානය සිද්ධ වෙනවා. ඒකයි විලා ඔබ වහන්සේට දීර්ඝාෂ ලැබේවා.